සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්සෙ සුනන්තු සග්ග මොක්කදන් දම්මත් සවෙන කාලෝ අයංබදන්තා දම්මත් සවෙන කාලෝ අයංබදන්තා දම්මත් සවෙන කාලෝ අයං බදන්තා නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධත්ල අත්තදත්හන් පරත්තන බහුුණා පෙනහාපයේ අත්තදත්ත මබං්ඥාය සදත්තපත්පසු තෝසයාතිති. කාරුණික ශ්‍රද්ධාකාමී පිංවතුනිි මේ සන්ධ්‍යයාමයේ අපේ පින්වත් පිරිස පුද්ධපුතුන් මුහුණු පොත සමඟ එකතුවෙලා සිටින්නේ තතාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රීසාත් ධර්මයට ටිකවෙලාවක් ඇහුම් කම්දීම සඳහා තතාගතයන් වහන්සේගේ ධර්මය අපේ ජීවිත ආලෝකය කරා රැගෙනයන්ට උපකාරවත්වන උතුම් මගපෙන්වීමක් ්‍රතාාගතයන් වහන්සේගේ දහම නිසා අපට ඇතිවුණු උතුම් සම්මාදිිට්්‍රිය අපි මේ සසරේ අතරමන් නොවෙන තත්ත්වයට පත්කරපු ප්‍රධානම හේතුවක්. මේ සසර ඔබ මිතිහාදුෘෂ්ටික භාවයට පත්වෙන මට ඔබ අහණ්ඩවම සිද්ධ කළ යුත්තේ තතාගත ලොවතුරා බුදුරජාණන් වහන්සුසේගේ සද්ධර්මය ශ්‍රවණය කරමින් කලයාන මිත්‍රයින් සත්පුරුෂයින් ඇසුරු නිසුරු කරමින් ඔබ ශ්‍රවණය කරන උතුම් ශ්‍රී සාද්ධර්මය ඉතාම හොඳින් මෙනෙහි කරමින් සිහිනුවනින් එය මෙනෙහි කරමින් එම ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ අකණ්ඩව නියලීමයි ඔබ සිද්ධ කළ යුතුවන්නේ. එලෙස පුහුණු කරන ඔබේ හිත අකණ්ඩවම සද්ධානුසාරී බවතුළ සහ ධම්මානුසාරී බවතුල පිහිටුවාගෙන කටයුතු කිරීම නිසා ඔබට සසර ගමනේ සුගතිගාමී වෙන්නට විතරක් නෙමෙයි. සත්පුරුස කල්ල්‍යාන මිත්‍ර ඇසුර ලැබෙන බවයන්නේ උපත ලබන්නට විතරක් නෙමෙයි. උතුම් නිවණින් සැනසෙන්නටත් උපකාරවත් වෙනවා. ඔබට ඒ උතුම් ධර්මමාර්ගය පැහැදිලි කරන්ට අද දවසේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ලංකාවේ ජීවත්වෙන සැදහැවත් තරුණ පරිසක් එපින්වත් දරුවෝ මෙපින්කම කරන්නේ හාරසිය හතලිත් සයෙන්තුන දුටුගැමුණුමාවත බත්තරමුල්ල පදිංචිව ඉඳලා. මීට මාස තුනකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් හදිසයම අභාවේයට පත්වන්නටේ දුන එඇත්තන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ KH. ඉන්ද්‍රා කුමාරී මාතාවට ආදරණී අම්මට තිින්පෙත් අනුමෝදන් කිරීම සඳහා. ඇගේ ආදරණීය ස්වාමි පුරුෂ්‍යාවන විපුල රණසිංහපයාණන් වගේ දැනට බ්‍රිස්බේ අගරයේ ජීවත්වන මුදිත නිරෝෂන් නිරෝෂාන් පුතනුවන් සහේලින්ශ ඒ ලේලියත් වගේම බුද්ධිකා නදීශාණී දියනිය සහ මනුජ පෙරේරා බෑනනුවන් ඇතුළු පවුලි පින්වත් පිරිස තමයි අද නවතුම් පෙන්කම සිත කරන්නේ. ඉතිං ඒ අත්තන්ගේ මේ පින්කම සිද්ධ කර දෙන්නට කියලා අපට කතා කල ලංකාවේ ජීවත්වෙන ඒ දියනියගේ ස්වාමිපුරුෂා හිතන්නේ දිගටම සම්බන්ධවෙන්ට කටයුතු කරේ ඒ පවුලේ ඒ දරුවෝ අපට කතා කරලා තුරකතන ඇමතුම් වලින් විිතරක් නෙමෙයි SMS මාර්ගනුත් වරින් වරාපිවත් සම්බන්ධ කරගෙන අම්මගේ පිින්කම ධර්මානු ශාස්සනාවක් මේ විදියට බුද්ධපුතුන් මුහුණු පොතෝස්සේ සිද්ධ කරලා දෙන්නට කියලා ඉල්ලා සිටයා. අදේ ඇත්තෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මහස්සංඟරත්නයට දහවල දානයක් පූජා කරලා එපින් කුසලුත් ආදරණී අම්මට අනුමෝදැන් කළා. ධානයන් අතර අග්‍රම දානය ලෙස තතාගත දේශනාාව පෙන්වලදීල තියෙන්නේ ධර්මදානය. ධර්මදානය අග්‍ර ධානය වන්නේ සාමාන්‍ය ආමිස ධානයක් පූජා කිරීමෙන් අපිට යම්කිසි කුස්සලයක් ආනිසංසයක් ලැබෙනමද ඉට වඩා ඉමහත් බලවත් කුසලා නිසංස ධර්මයක් ධර්මදානය තුළින් උදාවෙන නිසා. මොකද ආමිසධානයකින් කෙනෙකුට ආර්ුශ, වර්ණය, සැපය, බලය පිරිනමන්නට ප්‍රධානය කරන්නට අපිට පුළුවන්. ඒත් උතුම් ධර්මදාානයකින් අපට කෙනෙකුගේ මිත්‍යදුෘෂ්ටික භාවේ දුරු කරලා සම්ය දෘෂ්ටික භාවය තුළ තහවුරු කරවන්ට පුළුවන් කෙනෙකු දුස්සීලවන්තකමෙන් ඈත් කරලා සීලයක සමාධංකරවන්ට පුළුවන්සා යම්කිසි කෙනෙකුගේ හිත සතිමත් නැත්තම් සතිමත් බව දියුණු කරගන්ට අනුවන නං ඥානයේ දියුණු කරගන්ට ධර්මය කියල දෙනකොට ධර්මය පැහැදිලි කරනකොට පුළුවන් කමතිබෙනවා ධර්මදානයේ ආනිසංස තාම බලගතු වන්නේ කෙනෙකුගේ නිය භවයේ එක දවසක් දෙකක් සුවපත් කරන දෙයක් නෙමෙයි කෙනෙකුගමුලු ජීවිතයම වෙනස් කරගන්ට. බියකරු සසරින් නිදහස්වෙන්ට කනෙකුට උපකාරවත් වන්නේ මේ වගේ උතුම් මගපෙන්වීම් නිසාවෙන්. එනිසා යාදරණී අම්මටත් පින් සිද්ධ වෙන. එ වගේම ධර්මය ශ්‍රවණය කරන ඔබටත් විශාලා ආනිශ්ශංසයක් ලැබෙන උතුම් පුුණ්‍ය කර්මයකටයි මේ හැමදේම හැම දෙනාම සහ සම්බන්ධ වෙන්නේ. මයිල්ලා සිටින ඔබ හැම කෙනෙක්ම හොඳින් ධර්මස්ශ්‍රවනය කරන්ට ධර්මශ්‍රවනය කරලා එලැබෙන ආනිසංස ආදරණිය මාතාාවට ස්වාමී දියනියට ඥාතිවරයට වගේම ඔබ නමිම්මිය ගිය ඥාතීන්තත් අනුමෝදන් කිරීමේ. උතුම් කටයුතු සිත කරන්නට කියලා අද අපි සාකච්ඡා කරන්නේ තදාගතයන් වහන්සේ වදාල ඉතාම වටින ධර්මෝපදේශයක් අත්වැඩ සහ පරවැඩ පිළිබාඳව අත්වැඩ සහ පරවැඩ ලෝවැඩ සංගරාවේ මට පතකයි පුංචි කාලයක් ඉගන ගත්තා අත්වැඩ පරවැඩ සමව සිතන්නේ කියලා හමන් වෙනුවෙන් කරන දේත් අන්නය වෙනුවෙන් කරන දේත් සමබරව කවත්වගෙනයන්ට බෝධිස් සත්ව ගතියක්න. එක බෝධි සත්ව ගුණයක්. ැ සේසෙන්ම මයාන දර්ශනය ඇතුළ මඟ පෙන්වන්න දෙයක් තමයි. හැමෝටම බෝධිසත්වවරයෙක් ලෙස ජීවිතය තුළදී හැමෝටම උපකාරවත් වෙමින් තමන්ගේ විමුක්තිය සොයා යන්න ඕන කියන එක. මූලික හරයි තිබෙන කාතහසන්. හැමෝටම උපකාරයක් වෙමින් තමන්ග විමුක්තිය සොයාගෙනයන්ට ඕන කියන එක. හැබැයි තේරවාදය තුළ අපට දකින්නට ලැබෙන්නේ. තම විමුක්තිය සලසා ගෙන, කිය හැබ පුහුණ වෙන කාලේ අන්නයටත් උපකාරයක් වෙමින් අන්නයටත් ශක්තියක් වෙමින්, අන්න අයගේ ජීවිතත් ආලෝකය කරා ගෙනියන්ට ලෞකිකවසා ලෝකෝත්තර වසයෙන් මඟ පෙන්වමින් උදව්කරමින් ශක්තියක් වෙමින් කෙනෙක් පුහුණුවේ යෙදෙනම නම් එය බෝධිසත්ව පරමාදර්ශය න්ගේ ජීවිතයට අරගෙන කටයුතු කිරීමක් ලෙස අපට හ දුන්නන්ට පුළුවන් මොකද අපේ බෝධිසත්වයන් මහන්සේගෙනුත්ප දකින්නේ අතටපත් නිවන හැරපියානෙ තමන්ට උතුම් නිර්වාණධර්මය අවබෝධ කර ගන්ට දීපාම් කර පාදමූලයේ දම අවස්ථාව තිබුණත් සසර දුක්කවිඳන බොහෝ සත්වයින් දුකින් නිතහස් කරවමී කියන අධිස්ථානය ඇතුව කල්පා සංක්‍ය හතරකුත් කල්ප ලක්‍ෂයක් බොධිසත්වයන් වහන්සේ විවිධ භවවල ඉපදිලා ඒක මනුෂ්‍ය භවෙන්ට පුළුවන්, දිව්‍යමය භවෙන්ට පුුවන් බ්‍රහ්ම තලබල වෙන්ට පුළුවන්, තිරි සං අපපායෙන්ට පුළුවන් මෙ විවිධ බවවල ඉපදිලා ඉපදිච්ච හැම භවයකම තම වර්ගය වෙනුවෙන් තම සමාජයේ වෙනුවෙන්. රංචුව වෙනුවෙන් බොහෝ කැපවීම් කරමින් බොහෝ පරිත්‍යාග කරමින් ඒ අතරම තම පුහුණුවත් අකණ්ඩව සිත කරගත්තු ආකාරය අපට දකින්ට ලැබෙනවා බෝධිසත්ව චරිතය ජාතක කතා ඇසුරු කරගෙන අධදේනය කරනකොට. ඇම ජාතක කතාවකින්ම පාහේ උන්හන්සේ පාරමී ධර්මයන් ය කරන කාලෙ කොයි ආකාරයට ද පරාර්ථකාමී බව කියන එක දියුණු කරගත්ත කිය හුණුකරගත්තය කියන එක අපිට දැක ගණට ලැබෙනු. හැබැයි මතකතයා ග්ඩෝන එක අදහස් වන්නේ නෑ බුදුරජාණන් වහන්සේ කොයි මොහොතකවත් ආත්මාර්ථය පස කලා තමා වෙනුවෙන් සිදුකරගනු ලබන යහපත අතහර දමා. අන්න අයගේ යහපත වෙනුවෙන් තමජීවිතය දියකරදැමිය යුතු යැයි අවධහරණයක් කරන වගක් එයින් අදහස් වන්නේ නෑ. එහින්දා. අපේ සැදහැවත් පිරිස හොඳයට තේරුම්ගන්ටෝන. බුදුදහමේ පරාර්ථකාමී පව, උදාාර බෝධිසත්ව ගුණයක් ලෙස පෙන්වල තියෙන. හැබයි පරාර්ථය වෙනුවෙන් තමන් කටයුතු කරදිම ඒ ගමම්ම තම අධ්‍යාත්මික දියුණුව උදෙසාත් කටයුතු කිරීම අපි සිද්ධ කළ යුතුයි. හුදු ආත්මාර්ථය වෙනුවෙන් විතරක්ම කටයුතු කරලා තමන්ගේ ගමනයෑම තුළත් අපට කියන්ට පුළුවන් ඔු ඒ කෙනුත් යා අන්න අයට හපතක් කරා වෙනවා කෙනෙක් අහන්ඩ පුුවන් තමන්ග දේකර ගන්න එකෙනා අපි කියමුක තනිවම වනයකට ගිහිල්ලා ධර්මමාර්ගය ප්‍රගුණ කරලා භාවනා කරලා තු මාර්ගඵල ලාබියෙක් පවට හෝ දිහාන ලාබියෙක් පවට කෙනෙක් පත්තු නොත් එ බැලුබැල්මට තමන්ගේ ගමන තමන් ෑමක්නේ එතකොට ඒක කෙනෙකුට අර්ථකථනය කරන්න පුළන් එය හුතු ආත්මාර්ථය සාධනය කර ගැනීමක් සම්පූර්ණ කර ගැනීමක් කියලා. ඇත්තටම එහෙම කෙනෙක් අර්ඥගතෝවා, රුක්කමූලගතෝවා සු්ඥා ගහරගතෝවා ආදී වසයෙන් තථගත දේසනාවය උගන්නපු ධර්මය පුහුණු වෙන එක ක්‍රමවේදයක් එක කමවේදයක් එකම ක්‍රමවේ දයක නෙමෙයි. එක ක්‍රමවේදයක් ලෙස අරණ්‍යවාසීව ෘක්ෂමූලිකව පාංශුකූලිකව ඇවැනි ජීවිතයක් ගැවමෙන් ධර්මය පුහුණ වෙලා කෙනෙක්. තු මග පල නිවන අවබෝධ කර ගත්තූ තිං. ය එවැනි කෙනෙකුගෙන් මේ ලෝකෙට සෙතක් නොවෙයි කියලා කෝමද කියන්. පළවැනිමදේ එක සත්වෙක් හරි මේ සසරෙන් නිතහස්සුනොත් මේ ධර්මමාර්ගය ප්‍රගුණ කරගෙන තමන්ට බාහිට සමාජෙත් එක්ක වැැඩ කටයුතු කරමින් ඒ පුහුණුවේ යෙදීම දුෂ්කරනිසා වාහිර සමාජයෙන් අයින් වෙලා ඒ පුහුණුවේ යෙදිලා යම්කිසි කෙනෙක් මාර්ගඵලලාබියෙක් පවට පත්තුනොත්. එවැනි කෙනෙකු එවතුම් මාර්ගය පසුව ලෝක සත්වයාට කියල දෙන්ට පුුවන්. ඇතකොට එක වෙලාවකදි පෙනුනට එය ආත්මාර්ථයක් වගේ. ඇතුළෙත් පරාර්ථසාධනයම, සැවිම තිය තැ පැවිත් එක් වන මාගෙන් ඔබ බලාපොරොත්තු වන්නේ අධ්‍යාත්මික දියුණුවක් මා සලසා ගනිමින් මලබන අවබොහෝදයෙන් මලබන හික්මීමෙන් ඔබටත් මඟ පෙන්වායි කියන එක. එහෙම නැතුව මා විශ්ශාස කරන්න කිසිම ගිහිකෝ පැවිද්දෙකුකෙන් බෞද්ධයකුුණං. පැවිදිකෘත්්‍යය සම්පූර්ණ කරගන්නේ නැතුව තනිකරම ගිහි බවතුන්ගේ කටයුතු වෙනුවෙන් පැවිසිහතරම වෙන්කරලා තබා ගැන කටයුතු කිරීම ගිහියන්ගේ ප්‍රස්සාදයට පැහැදීමට හේතුවෙන කරුණක් වේවි කියලා. ම විශාස කරන්නේ. මකද. සෑම බෞද්ධ ග්‍රහස්ථයකුම ගිහියකුම කැමතිදේ තමයි ප්‍රියකරණදේ තමයි ත අධ්‍යාත්මිකව පැවිද්ධෙක් ලෙස දියුණුවෙන ගමන් අපටත් අධ්‍යාත්මික ජීවිතයකට මේ ස්වාමින් වහන්සලා උපකාරවත් ව නොත් හොඳයි කියක. ඇත්තේතම එනිසා බැලුබැල්මට කෙනෙකු වැඩිවෙලාවක් තමන්ගේ භාාවනා කටයුතුවලට වේවා වෙනත් ශ්‍රද්ධාව සීලය සමාධිය ශෘතය දියුණු වෙන කටයුතුවලට වේවායේ දෙනකොට බැලුබැල්මට පේන්න පුළුවන්ගේ කාරි ආත්මාතකාමී හැසිරීමක්නේ. අපේ කටයුතුවල නියලෙනවා අඩුයිනේ ඒ ස්වාමින් වහන්සේ හෝ ඒ ගිහියා හෝ කවුරු හරිකින් එමිතින්න පුළා එත් එහි අන්තිම ප්‍රතිඵාලය සැබෑවටම හිතක් හැදුුනොත්. ඒ හැදුණු හිත සහිත කෙනාගේ කරුණාව තියෙනවන. මෛත්‍රිය තියෙනවා. මුදිිතාව දියුණු වෙනවානි උපෙක්ෂාව දියුණු වෙනවනි. එතකොට ඒ උතුම් අධ්‍යාත්මික දියුණුවකට කෙනෙකු පත්වෙනවා කියන්නේ එයාට ලෝකවාසේ සියලු සත්ත්වයා වෙනුවෙන්. යම්කිසි ආකාරයකට මඟ පෙන්වීමක් කරන්ට. යහපත්වීමට හෝ දුකින් නිදහස්වීමට හෝ ලෞකිකදවුණුව ලබන්ට හෝ ලෝකෝත්ත්‍ර දියුණුව ලබන්ට හු නිවැරදි මඟ පෙන්වීමක් කරට අවශ්‍ය ඒ ඒ මඟ පෙන්වන්නාට ඊට අදාළ මානසිකත්වඇත්වයෙන්ට ඕනනි. යහපත් නිවැරදි මඟ පෙන්වීමක් කරන්නට නම්. ක්කිදිදන මිනිස්සු ැන අනුම්පාවක්තියෙන්ට. මිනිස්සු සුවපත්වෙනවා දකින්ට කැමැත් තක්තියෙන් ඕන. මිනිස්සු ලෞකිකව ලෝකෝත්තරව සාර්ථක වෙනවා දකින්නකොට සතුටුවෙන්න පුළුවන් මුදිතාගුණයක් තියෙන් ඕන. තමන්ට මිනිස්සු කොයියාකාරයේ ප්‍රතිචාර දැක්වුවත් යහපත්වේවා යහපත් වේවා. නොසැලි නොසැලී. ඒවා නොයලි නොගැටි තමක්‍රියාවේ නියලෙන් තවශ්‍ය කරන උපේක්ෂා ගුණේ දියුණුවෙන්ටො. එතකොට ඔන්න ඔය උතුම් සිව්බඹ විහරණයන් පවා කෙනෙකෝ අධ්‍යාත්මික පුහුණුවක අකණ්ඩව නියලෙද්දී ඔහු හෝ ඇය තුළ ඒ දිියා හෝ ඒ පැවිද්තා තුළ දුණුවවා. එතකොට ඒ ආත්මාර්ථය වගේ පෙනුනට ඒ ධර්ම පුහුණුව ඒකෙන් ලොකු සමාජයට මෙහෙවරක් වෙනවා. අපි කියමකො බනක්කත්කිව් නෑක ඒත් මම කියනවා. එවැනි ආධ්‍යාත්මික දියුණුවකට කෙනෙක් තනිවමම ගියොත් ඒ කනුත් හොඳක් වෙන්නේ ඇයි. සමාජයට අඩුම ඒ ඇත්ත තමන්ගේ හිත නිවාගත්තු කෙනෙක් නිසා. සමාජට වෛර කරන ප්‍රෝධ කරන කතා කියන කෙනෙක් වෙන්නේ නෑන අඩුම. අඩුම කෙනෙකුගේ ජීවිතයක් විනාස කරන්න එන කෙනෙක් පෙන්න්නේෙ නෑනනි. පරපණ නසන හොරකංකරන වැරදිකාමේය දෙන බොරු කියන කේලන් කියල සමාජෙක් කොටවන දවේශය ක්‍රෝධය වපුරුවන එම කෙනෙක් වෙන්නේෙ නෑනි. යල් ලොකූ සමාජ සේවා කරන්න නෑ. එයාගේ පැත්ත එයා ලබපු නිවීම නිසා එයා ලබපු සැනසීම නිසා එයාගේ හිතේ ඇතිකරගත්තු දමනය නිසා එයා ලොු ස්‍යමේකින් තමන්ගේ වචනහසුරනු තමන්ගේ කය පවත්වගෙන යවා තමන්ගේ මනස ලොකු ස්‍යමයකින් පවත්ත ගෙනවා ඒක ලෝකයට ලොක උපකාරයක්න ද ඇත්තටම ලක ගොඩාහ ප්‍රශ්න තියෙන්නේ. මිනිස්සු ඉදිරිපත් වෙලා ලොකු සමාජ සේවකය ෝයිදියට වැඩ කරන්නේ නැතිහින්දද. නෑ. මම හිතා නේක හින්ද නෙවෙ මේ ලෝකේ අර්බුදේට ගහිලදේ. නිිනිස්සු තමන්ගේ හිතපාලනය කරගන්න නැතුව වයිරෙන්, කරෝදෙන් දත්මිටි කකා කරන ප්‍රකාශන නිසා කතා නිසා කරන වැඩනිසා තමයි මේ ලෝකේ ලොකු මර්භුතතියෙන්. තෘෂ්ණාවෙන් මුසපත්වෙලා ක වැඩනිසා තමයි මේ ලෝකේ ඉත්තාම අයහපත්තත්වට පත් වෙලා තියන. එමනැතුව මේ ඔක්කෝම පැනලා ඉදිරිපත් වෙලා සමාජය සෝධනය කරගන්ට සමාජය ලස්සන කරගන්ට කියලා මහාල් ලොකෝ දේවල් සිද්ධ නොකරා කියලා න ලෝකෙ ලොකු අර්බුදු හටග න්නේෑ. එහිම සිද්ධ කරනව නම් විසිිෂ්ටයි. ඒක හොඳයි ඇත්තටම. ඒ වනත් ඔබ මම අපි හැම දෙම පුද්ගලිකවන අප හැම දෙනාම පුද්ගලිකව. අපේ හිත්හදාගෙන. හදාගත්තු හිතින් කතා කරන කෙනෙක් නම් කටයුතු කරන කෙනෙක් නං මඟ පෙන්වන කෙනෙක් නං ජීවත්වෙන කෙනෙක් නං හැසිරෙන කෙනෙක් නං ඇත්තටම මේ ලෝකය යහපත් තැනක් වෙන්නේ නැද්ද. මේ ලෝකය උසස් තැනක් වෙන්නේ නැද්ද. ඉනිස්සා තතාගතයන් වහන්සගේ ධර්මයට අනුව මම නම් කෙනෙකෝ හිතහදාගන්නට දරන වෑයමක්. තමන්ගේ ආධහාත්මික දියුණුවක් තමන් සලසාගන්ට දරන වෑයමක් පත් කරන්ට හෝ ඩැඩි ආත්මාර්ථකාමී අයහපත් නරකගතියක් ලෙස හිලාදකින්ට හෝ මානං කොයි මොහොතකවත් ඉදිරිපත්වෙන්නේ නෑ සාමා යෝජනා කරන ඔබටත්. ඔබත් එවැනි දේකට කව දාවක්කත් ඉදිරිපත්වෙෙන්නේ පා කියලා. ඒ ඇයි. අපේ යමෙකුගෙන් අපේක්ෂා කරන මට්ටමේ මහා සමාජශෝධන කාර්භාරයකට කෙනෙකු මැදිහත් වනේ නැතත්. එයා පුද්ගලිකව යහපත්ව ඉඳීමම නිවැරදිව ඉඳීමම උතුම් උසස් ප්‍රබුද්ධ ජීවිතයක් ගතකිරීම මම මේ සමාජට කරන ලොකු උදවක්. ලොකු දක් ලොකු උපකාරයක් එක. න එක හොඳට අවබෝධ කරගන්න. ඒ අතරතුරේ කාග හරිහිත තුළ උතුම් කරුණාව මෛත්‍රිය දියුණු කරගෙන ඒ ඇත්තෝ තමන් දැමුණු හිතකින් තමන් නිවුණු හිතකින්. ලෝකසත්ත්ව යාටත් ජහපතක් මෙහෙවරක් කරනවා නම්. ඒ අත්ති විශිෂ්ට දෙයක්. එක ඉතාම උතුම් දෙයක් කතාගතයන් වහන්සේ. තම භික්‍ෂූන්ට අවවාද කළේ තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තිය සලසා ගන්න. උපිතිව ඒ ලබපු විමුක්ති රසය අන්නයටත් බෙදා දෙ. චරත භික්හවේ චාරිකං, බහුජන හිතාය සුකාය මහනෙන චාරිකාව හැසිරෙන්න බොහෝ ජනයාට සදේවක ලෝකයාට හිත සුව පිණිස අත්තාය හිතාය සුකායම තමන්ටත් හිත සුව පිණිස එක අ මම දහර්මය කෙනෙකුට කියල දෙනව නම් මා ලබපු ආධ්‍යාත්මික සුවය තව කෙනෙකු සමඟ බෙද හදා ගන්නවනම් මතකතියා ගන්ට එම මම මටකරගනු ලබන උතුම් මෙහෙවරකුත්තෙනවා. ඇ නිතර නිතර ඒ උතුම් ත්‍රී සද්ධර්මය මම කෙනෙකු සමග සාකච්ඡා කරන කොට මෙනෙහි කරනකොට මකෙ හිතත් නැවත නැවතත්තේ සද්ධර්මයම තහවුරුවෙන් වන ක ම දිගින් දිගටම දේවල් කියල දෙනකොට එය මම පුහුණු වෙන ප්‍රමාණය අඩුයි නං, මම දිගටම කියල දෙදි මගේ ෘුදේශාක්ෂය මගේ ප්‍රශ්නහන පටන් ගන්නවා. ඔයා මේ කියන දේවල් ඔයා කොච්චර දුරට පුහුණු වෙනත්. එතකොට ඉබේම සමහර තමන්, මේ වෙන කොට ප්‍රගුණ කරගෙන නැතිදේ වල් ප්‍රගුණ කරගන්ට අවශ්‍ය කරන අපි ප්‍රේරණයක් මෝටිවේශන් එකක්. අපේ මනසෙම්ම නිර්මාණය වෙන. අපේ මනසෙම්ම නිර්මාණය වෙන. ඒ තුමයි මෙහි තියන ඉතාම වටිනද මෙ ඉතාම වටිනදේ ඒ. එනිසා, ඔබට යෝජනා කරනවා මේ ආත්මාර්ථය කෙනෙකු සලසා ගැනීම කියන එක වරදක් ලෙස අයහපත් දෙයක් ලෙස තථගතයන් වහන්සේ ධර්මය පෙන්වන්නේ නෑ. තටම අත්‍රදත්ත තෙර කියලා හාමුදුරු කෙනෙක් න්නවා. භාග්‍යවතුන්ාන්සේ ජීවමාන කාලේ, උහන්සගේ සන්දයක් සමය අවසාන කාලේ. උනාහන්සේ දෙවරංවෑරට සියලු භික්‍ෂූන් කැඳවලා එක වෙලාවක දේශනාවක් කරනවා මහනෙනි මම තව සාරමසකින් පිරිනිිවම් පානුව කියලා. තැන්ගේ සඟපිරිස ඉඳල තියෙනවා හත්සේයක් පමණ තද්ජන භාවෙහිට පේක්ුවේ මාර්ගඵල නොලබපු ස්වාමන්හන්සලා. දී හාමුදුරලට මේකව් ඌහුල ගණ්ඩබෑ වදනාවක් තරාගණ්ඩ බැරි වේදනාවක්. උනසලා අණ්ඩනවත් දුක කියනවා ඇයි බුදු හාමුදුරුවෝ ඉක්මනින් පිරුණුවම් පානි කලා විවිධ පීඩාකාරිී සිතුවිලි වලින් උණහන්සලා වෙදවද්දී ත්ත දත්ත කියලා හාමුදුරු කෙනෙක්ක නොඒ අතරේ. උන්වහන්සේ කල්පනා කරනවා මේ විදියට සමර නමක් මාර්ගඵල ලබල තියෙනවා. සමහර කෙනෙක් මම වගේම පුහු දුංවඉන්නවා ප්‍රත්ජනව ඉන්නවා. එය පීඩාවිඳනවා. භාග්‍යවතුන් වහන්සේ පෙරනුවම් පාන බවහලා උණහන්සේ කල්පනා කරනවා මම බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්ට කලින් මත් තුතුම රහත්භාවය ලබාගන්නවා කියලා අධිෂ්ඨානයක් කරගෙන උහන්සේ පුහුණුවේ නියලු. ට අර හාමුදුරුවරු යනවන් වන්හන්සේ ගාවට ගේහිල්ල කියනවා අප සියලු දෙන. බුදුරදුන්ගේ පිරිනුවම් පෑම ගැන කතා කරමින්. සොවිින් තැවිිතැවී දුක්වී සිටිමු. අත්තදත්තතෙර ඒ කිසිත් නොසලකා අප ළඟටවත් නොපැමිණ සිටිනේ යැයි ගිහිල්ලා බුදු හාමුදුරුවන්ටම පැමිණිල්ලක් කරනවා. අඩුම අපි උපවහන්සේ පිරනුවම් පාන බව දැනගෙන ප දක්වි දදිනවා අපි අණඩනවා අඩුමර අත්ත දත්ත කියන හාමුදුරුවෝ බලන්ට ස්වාමීනිි. අඩුම ඔබවහන්සේ පිරුණුවන් පානවක් කියලා ගානක්කත් නෑ නෙමේ හාමුතුරෝන්්ඩ. අඩුම අපිත්ෙක් ඒක ගැන කතා කරන්නමත් නෑ. බුදුරජාණන් වහන්සේ මොද කරා. බුදුරදොහෝ අත්තදත්ත තෙරුන්ගේ අදහස දනිති.ඒත් ඒ කාටත් ඒ හැඟවීම පිණිස ඒ තෙරුන් කැඳවා නෙසේ වදාල අත්තදත්තය. සමඟ වෙසෙන පිරිසේ කතාවපස්වලට නොවැලි සිටිනෙ කුමක් නිසාද. නැ එකතින්න හාමුදුරුල්ලග මේ සාකච්ඡාවලට ඔබ වහන්සේ මොකද සම්බන්ධවෙෙන් ඇත්තේ. බුදුරජාණන්සේ අත්ත දත්තතෙරුන්ගෙන් න. අත්ත දත්තතෙරුන් කියනවා. බුදුරදුන් සාරමසකින් පිරිනුවන් පාන බව වදාලහෙයින්. මම ඉන් පෙර රහත්වන්නට වැරවඩමීකීය ස්වාමේණ. ඔබවහන්සේ මාස හතරකින් පිරුණුවම් පාන බවකිව්වා. මම ඔබ වහන්සේ පිරුණුවම් පාණ්ඩ කලින් රාත්වෙන්ඩ වීරය කරමින් ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ දේශනා කරනවම් මහනෙෙන. යමෙක් මට සනෙහෙ කෙරේ නම් කවුරහරි මට ආදරී නම්. කවරුහරි මට ආදරී නම් පිදුමක් වේනම් කවරහරි මට වඳීන්ට පුදන්ට ක් කරි පූජාවක් කරන්ට ඕන කියලා හිතනවනම්. ඒ පිළිවෙතිම්ම මා කටයුතු බව වදාරා අත්තදත්තතෙරුන්ට පැසසීය මම කියපු මාර්ගය අනුගමනය කරලා මේ අත්තදත්තතෙරුන් වගේ. තමන්ගේ විමුක්තිය හොයාගන්න එක තමයි මට දක්කොන ලොකුමමාආදරය. ලොකුම ගෞරවය. මාවෙනුවෙන් කරන ලොකුම පූජාව කියලා. භාග්‍යවතුන් වහන්සේ අත්්‍යදත්තතෙරුන් වහන්සේ අගය කරනවා ප්‍රසංසා කරනවා මෙහෙම ස්වාමිනහන්සල කීපනමක් ගැනම තොරතුරු තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වානය ටාසන්න වෙලාවෙේ ධර්මාරාමතරුන් ඒම භික්‍ෂ ුණහන්සල කේපනමක් ගැන. අපේ සාත්සනික තෙරවාදී ධර්මසාහිත්‍යය තොරතුරු තියෙනවා. උණහන්ස පිරුණුවම් පාන්ට කලින් ම රහත්වනවා කියන අධිෂ්ඨානෙන් කටයුතු කර පපුතුමන් වහන්සේලා. පාග්‍යවතුන් වහන්සේ ඇත්තෝ ආත්මාර්ථකාමී ගුණයක් නැති අයලෙ සහඳුන්නලන පාග්‍යවතුන් වහන්සේ ඒ වගේ ඒ උතුම් ධර්මමාර්ගය පුහුණන්වෙලා තම විමුක්තිය සලසාගන්ට වීරිය කරන අය උන්වහන්සේ හඳුන්නල තියෙන්නේ තමන් වහන්සට හැගෑවට මාදරය කරන යලෙස. හැබෑවටම ගඩු කරනය ලෙස හැබෑවටම උන්වහන්සේව පූජා කරණය ලෙස ඒකෙන් කියනවද බුදුන්වදිින්ටපා කියලා නෑ ඒක කියන්න බුදුන්වදිින්ටපා කියලා ඒකෙන් කියනවද අනිකුත්තේ ආමිස පූජාමය කටයුතු කරන්ටපා කියලා එපා කියලා නෑ කොතනකවත් හැබැයි උන්නහන්සේ වැඩිපුරාගය කරන්නේ උණහන්සේ වැඩිපුර ප්‍රසංසා කරන්නේ න්නහන්සේ වටා කැරකි කැරකි වැඳවැඳ ඉන්න එකටත් නෙමෙයි. තමන්ගේ විමුක්තිය සැලසෙන උතුම් ධර්මමාර්ගය අමෙක් පුහුණු වෙනව නං. සීලයදවුණු කරනව නං සමාධි ප්‍රඥාදියුණු කරනව නං අන්න එය නියම බුද්ධ පූජාවක් ලෙස උවහන්සේ පෙන්න්නනවා. හැබැයි ය. උතුම් දම් උපදේශනය වැඩිපුරම ප්‍රයෝජනයට ගන්නේ ඒ උතුම් මාර්ගය පුහුණුවන්නෙත් නැති බුදුන්වඳන්නෙත් නැති තියරි විතරක් කිය කිය ඉන්නයි. ැ සඉනවා. ඒ ඇත්තෝ භාවනා කරන්නෙත් නෑ සීල සමාධි ප්‍රඥාදියුණු කරන වැඩ පිළිවෙලකත් නෑ. හැබැයි. බුදුන්ුවන්දින අයට ඕව කරාට ඔක්ක නිවන් මගනෙමෙයිනි. හිඟන්නෙකුට හරි බත්මිටත් දෙනා අයට කියන ඔවේ ඕව දීලා වැඩක්නය නිවන්මගනෙන බුදුහාමුදුරකුේ ප්‍රතිපත්ති පුරණ කියලනේ. හැබැයි එයා එයාගේ රුදේ සාක්ෂයට එබිල බලන්ඩෝනෑ තමන් ඒක කරන ගමන්ද අරක ප්‍රතිච්ශේප කරන්නේ කියලා. මංහිතන්නේ සැබෑවටම ප්‍රතිපත්තිය පුහුණු වෙමින් ඉන්න කෙනෙකු කවුරු හරි කෙනෙක් බුදුන් වදිනව දැක්කොත්. කාටහරි සතෙකුට හරි බත්මිටක් හරි දෙනව දැක්කොත්. ඕක නිවන් මගනෙවෙයි. ඕක ධර්මමාර්ගයනෙමෙයි කියලා කියයි කියලා මම හිතන්නෑ මොකද ධර්මය දන්න අය දන්නවා. දම්දීමත් වන්දනාවත්. මේ වයනුත් අපේ කුසල් සිත දියුණු වෙනවා කියලා. ඒක උතුම් නිවනමාව පෝත වෙන මට්ටමට ලැබෙනම් මහා ප්‍රබුද්ධාලෝකයක් නෙමෙයි. නමුත් ඒනොත් යම්කිසි ආකාරයකට කෙලෙස්වල දමනයක් සමහංවීමක් පාලනයක් සිෙද්ධ වෙන පින්ගතුනි. බුදුරජාණන් වහන්සේ මෙහි, ගය කරලා තියෙන්නේ. හැබැවනි අනිත් අය බුදුහාමුදුරෝ පිරුණුවම් පාන දුකකතා කර කර ඉන්නවා. අඩාන්ඩ ඉන්නවා. හැබැයි ඊට වඩා ඉතාම උතුම් හැසිරීම කත්ත දත්ත තෙරුන් වහන්ස නියලෙනවා මොකක්ද ඒ අතාගතයන් වහන්සේ වදාල උතුම් ධර්මය පුහුණු වෙලා උන්හන්සේ පිරුණුවම් පාන්්ට කලින් නිනවබෝධ කරගන්නවා කියන අදිිෂ්ඨානෙන් කටයුතු කරන එක. එතකොට ඔබ අවබෝධ කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ එවැනි දේවල් කර බුදුරජාණන් වහන්සේ සත්තුටු කරන්නේ යනක. නැතුව ඒ කොතනකවත් පුුදවන්දනාව අනිෙකුත් ඒ අපි සිද්ධ කරන උතුම් වෝ වන්දනාමාන ධානමාන කටයුතු ඒවා ප්‍රතික්ෂේප කල්ල නෑ. ඒවා රිජු, සහ, වක්්‍රව උතුම් නිවනටම උපකාරවත් වෙන ධර්ම. ඒවා මේ ධර්මය හරියට පුහුණු කරන ඇත්තෝ තේරුම් අරන්තියෙනවා. ඒව උපපකාරයක් තියෙනවා මේ ධර්ම මාර්ගයට කියල එකනේ. මේ අපේ රටේ පහළවෙච්ච උතුම්. මහා යතිවරු හැම කෙනෙක්ම එක්ෙක් පිින්කම් මිතියන ආනිසංස පක්ෂය තාමහෙලින් තේරවාදී ධර්මය ඇසුරු කරගෙන අපිට මතු කරලා දීපු බොහෝති බොහෝ කෘතිීන් තියෙනවා. හැබැයි පින්කන් කියලා අනුවන අඥඥාන ක්‍රියාකාරකම් කිරීම මෙහි අගය කරන්නේ නෑ. බැපින් කටයුතුවල නියදීම දුරජාණන් වහන්සේ යගේය කලාා උවහන්සේ වදාලේ පුුණ්ඥංanceේ පුරිසෝ කයිරා මිනිස් සුපින්ංකරන්දෝන කයිරාතේ තම් පුනක් පුනං කරපුපින්ංකං නැවත නැවත කරන්ටෝන තම්මි චන්දන් කයිරාථ සුකෝපු්ඥස්ස උච්චයෝ. එපංකම් ගැන නැවත නැවත හිටම් මෙනෙහි කරනකොටඒ සැපවිපාක වැඩි වෙනෝ කියලා. එතකොට නිවන් මග ප්‍රගුණ කරනවා කියන එකෙන් අදහස් කෙරෙන්නේෙ නෑ කෙනෙක් පින්කංකරන නවත්තන්ට ඕනි කියලා. එවනවත්තන්ට ඕන්නෑ. ඔම පින්කං කරන්ට. බුදුන් වන්දින්ට සිල්ගන්ට මල් පහම් පූජා කරන්්ඩ භාකිවතුන් වහන්සට සතෙකොට හරි දවස බත්මිටක් කරි දන්දෙන්ට ඒවකරගෙනයන්ට අතරතුරේ සමාධි ප්‍රඥාදිිය වුණු කරන්න. ත්‍රිලක්ෂණය අවබෝධ කර ගන්නට හිත ප්‍රගුණ කරන එ උතුම් විදර්ශනාව දියුණු කරන උතුම් වූ පුහුණුවේත් නියලෙන්ට. එය සුවිසේස උතුම් පූහුණුවක්භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන. උහන්සේ එකේ කරා. රාණ්ඩාන්ඩා ඉන්න එක දුක කිය කියාඉන්න එක ඒ තමයි ප්‍රතික්ෂේප කළේ බුදුන් වඳින කනෙවෙයි ප්‍රතික්ෂේප කරේ. දුදහාම්දුරුවෝ පිරනුවම් පාලා කියලා අඩ අන්ඩ ඉන්න එක. ඒකට උුන්නාහන්ස සූදානං වෙන්නේ අනේ අපි අතරල යනවනය කියලා අඩ අන්ඩයින්න එක. ඒ ඒක නොකළ යුතු දැ දරුවන්ට වුනත් තියෙන යුතුකම් අතර දෙමව්පියෝ වෙනුවෙන් දැම්මේ දරුවන්ගේ අම්ම මිය ගිහිල්ලනේ. එතකොට දරුවට... මෞපියෝ වෙනුවෙන් ඉස්ෂ්ට කල යුතු යුතුකං අතර බුදුහාමුදුරුව පෙන්නනවා ඒ මෞපියෝ අරගෙනාපු තුම් සිරිත්වරි. අකඩවම තමන් ඒවා අරක්‍ෂා කරගෙනයන් ටඕන කියලා.ඒ මෞ් කරන උපස්ථානයක් ඒ පියාට කරන උපස්ථානයක් ඒ පවුල්ල අරගෙනාපුූ යහපත් සිරිත්වරිත් ඉත්සරහට අරංඥනකනි. ඒ පවුල්වල කරගෙනපු අම්ම තාත්තා කරගෙනපු යහපත් දේවල් කරං්ඥනයක. අම්මතාත්තා වැලකිච්ච අයහපද් දේවල් තියනවා අඳුනගෙන වැලකිච්ච ඒව තමනුත් වලකිනෙ ෙතකොට ඒවා අම්මට තාත්තට ලොකු උපස්ථාන. ගුරුවරයකුට ශිශ්‍යය සලකනවනම් උපස්ථාන කරනව නම්. ඒ අත්තා ලෙඩවෙලා ඉදිද්දේ. වතුරපොදක් දෙන්නේෙ නැතුව ආමන් උන්වහන්සගේ ධර්ම මාර්ගය අනුගමනය කරනවා කියලා ඒ වතුරතිකක්කත් දෙන්නේ නැතුව පැත්තකට වෙලා ධර්මය පූුණුක් වෙබි ඉන්නවා කියනෙ එකක් නෙවෙයි මේ කියන්නේ ප්‍රතිපත්තිය වඩන්න මේ ආමිස්ස පැත්ත අතාරින්න කියෙකක් නෙමෙයි. ඒ වෙලාවෙ තමන්ගේ ගුරුවරයා රෝගීවනංගෙන්නේ ඒ ගුරුවරයට උපස්ථාන කිරීමත් ඒ උතුම් ප්‍රතිපත්ති පූර්ණයම තමයි කවුරු හරි කෙනෙක් අම්මතාත්තා ලෙඩ වෙලයිදිිද්දි. ඒ ඇත්තං ව නාාවන්නේ කවන්න පොවන්නේ නැත්තං. ඒ ඇත්තං වෙනුවෙන් උපස්ථාන කරන්න නැතුව කවුරු හරි කෙනෙක් හිතනවනම් ඕවා කරල වැඩක් නෑ ඔයිට වඩා මම කරගන්ට ඕනේ. වෙන අධ්‍යාත්මික දමනක් කියලා. එවැනියා එවැනිී දේවල් කිරීම, බුදු දහමයාගේ කරන්න ෑ මොකද ඔබේ පුහුණුවම කොටසක්තමයි ඔබේ ප්‍රතිපත්ති පූරණඒම කොටසක්තමයි අම්ම තාත්තට සලකන එක ඒව මේ වංවගන්ට බෑ ආම්මට තාත්තට සලකන එක අම්මට තාත්තට උපස්ථාන කරන එක ගුරුවරයට උපස්ථාන කරන එක ඒව මේ ප්‍රතිපත්තියට අදාල නෑ ඒව මේ ආමිසේට අදාල දේවල් කියල කහමදේම පෙත්ත ගැහුව වගේ වෙන් කරන්න. අපේ හැම්ම ආමිස පූජාවකම ප්‍රතිපත්ති පූජාවත් අන්තර්ගතයි. අම්ම තාත්තට කෙනෙක් සලකනම කියන්නේ. අම්ම තාත්තට කෙනෙක් බලනවා උපස්ථාන කරනව කියන්නේ ඒත් තුළම තියෙනවා ප්‍රතිපත්තියනෙ. මොකක්ට ප්‍රතිපත්තිය ඒ තුළ තියන. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මමාර්ගය වදාල කතංයුතා කියන ප්‍රතිපත්තිය එතර නැද. කළගුණ සැකව කියෙන් ප්‍රතිපත්ති තරන නැද එතකොට සන්තුුට්ටි අම්මතාත්තා තමන්ට කර ූපකාරවලට තියෙන සතුට කියන ප්‍රතිපදාව නැද්ද අම්මතාත්තගෙන් ලැබුණු ජීවිතයට එදීපු ජීවිතයට තමන් සතුටු වෙලා හින්ද නෙමෙයිදේ කළ ගුණ සලකන්නේ එතකොට එක ප්‍රතිපදාව නෙමෙයිද එතකොට කනීම මෙැත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මහාමංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ එ ලදදයින් සතුටුවීම තුම් නිවන් ග තුළ පුහුණුවිය යුතු ගුණයක් ලෙස පෙන්නල නැත සන්තුට්ටී චකතයුතා එතකට ඔබට අවබෝධ වෙන්ට ඕන නිවන් මග පුහුණු වෙනවා කියලා කවුරු හරිකෙව්වත් ඔය අම්මට තාත්තට සලකනයෙක ඕක නිවන් මගඩෙමෙයි මතකතියාගන්ට ඒ අත් භාග්‍යවතුන් වහන්සේම වදාල ප්‍රතිපත්තිය එත් භා්‍යවතුන් වහන්සේම වදාළ ප්‍රතිපත්තියක් ඒ පුහුණුව ඔබ ඔබේ ජීවිතය තුළ දියුණු කර ගන්ට ඕන ලෙඩෙකුට උපස්ථාන කරනෙක් රෝගීවඉන්න සතෙකුට හරි උපස්ථාන කරනෙක් තතාග තැන්වහන්සේ අගේ කරපු ප්‍රතිපදාවක් එ අතරේ තමන්ගේ ප්‍රඥාව දියුණු කර ගන්ට තමන්ගේ සීලයේ දියුණු කර ගන්ට තමාගේ සමාධිය දියුණු කර ගන්ට ඔබ කටයුතු කරට. ඒ මේ සමබර කරගන්ටකය සමබර කරගන්න. පුහුණු වෙන කාලෙ සමබර කරගන්ට. ඒකයි ඔබ කළ යුත්තේ. මේ හැම එකක් ඔබේ පූුණුවට උපකාරයක් කරගන්නට ඕන. තැන් මම ශිෂ්‍ය නමලා තවගන්නන පොඩි නමලව පූුණු කරන ස්ථානක මඟ පෙන්වන්නන. මගේ වැඩිහිටි ශිෂ්‍යෝ තමයි ඒ ස්ථානය සම්පූර්ණයෙන්ම පරිපාලන කටයුතු ඒ ස්ථානය පවත් වගෙන යාම මගේ ශිෂ්‍ය නමලා සිත්ත කරනවා. මම එහි මඟ පෙන්වන්න. හැබැයි ඒ මඟ පෙන්වන්නඋනාට පටත් සාාල වගකීමක් තියෙනවනේ පනස් නමක් හැට නමක් ස්ථාන ඉන්නකොට තැන්ට පහුගේ දවසේ කීප නමකට කොරන හැතුන. ස්ථානය ඇතුළේ ැට ඉන්නවා එතකොට ඒ හැට දෙනාටම මෙ බෝවෙයිද කියන එක එතකොට මගේ මනසට ලොකු වගකීමක් එගොළොගේ ජීවිත ආරක්ෂා කරන්න එගොලු රෝගයෙන් ආරක්ෂා කරන්න මම මගේ වෙලාවවෙන් කරන්නවා එකට උපදෙශ දෙන්න මා ජපාන හිටිය ඉතර සොයා බලන්ට අවශ්‍ය කරන පරීක්ෂණ කටයුතු කරන්න අයිද්‍යවරු කැඳවන්න එක්කොම කරන්න ඕන එතකොට ඒක මම සලකන්නේ මගේ පුහුණුවේම කොටසක් මම පොඩිහාමුදුරල් ලටි කොක්කෝම ලෙඩවෙලා ඉදද්දී මා කල්පනා කරනවා නං මකල්පනා කරනවා නම් ඔය ලෙඩවෙලා යිඳපුාවේ මම මගේ වැඩක් කරගන්නා කොච්චර නරකදේක. කොච්චර අයහ පද්ද. එහින්දා ඔබ ඔබේ දියුණුව සලසාගන්ට කටයුතු කළ යුත්තුයි. ඔබේ සාර්ථකත්වයට ලෞකිකව ලෝකෝත්තරව කටයුතු කළ යුතුයි හැබැයි අතරෙම ඔබගෙන් ඉස්්ටවිය යුතු දේවල් තියෙනවාගුරුවරුන්ට දෙමව්පයන්ට ශිශ්‍යයින්ට දරුවන්ට ඒ කොටසත් ඔබ කරන්නට ඕන තම යුතුකම තමන් දියුණු කර ගැනීම වගේම අන්න අයටත් පිහිටාආධාරයක් වීම ඒ උතුම් බෝධි සත්ව ගතියක් උතුම් ගුඩයක් හැබැයි ඒ කිසිවක් නොකර යම් කිසි කෙනෙක් සැබවිම්ම ධාන භාවනාවල යෙදෙනවනම් ඒත් ප්‍රතික්ෂේප කරන්ට බෑ මොකද ඒ ඇත්තා සැබවිම්ම ඒ උතුම් මාර්ගය ගිහිල්ලා විමුක්තියක් ලබාගෙන යාගම මේ ලෝකෙට අයහපතක්වනක වැලකුත් ඒකත් සමාජටි කරපු දව්වක් උපකාරයා ඒ විතරකුත් නෙමේ ඒ ලබන විමුක්තියේ රස්සේ අපිත් එක්ක බෙදාහදා ගත්තොත් ඒකත් පසු අපිටරපු ලොකු ලොකු උදහුවක්නේ ලොක උපකාරයක් ඉනිසා මා ඔබට මෙසිතින් යුක්තව යෝජනා කරනවා. මේ ආත්මාතය සහ පරාර්ථය කියන දෙක හරියට අවබෝධ කරගන්න. හරියට අවබෝධ කරගන්න. එක හරියට අවබෝධ කරගත්තෝ ත්තිං ඔබට පුළුවන්කම තිබෙනවා. ඔබට අවකාශයේ තිබෙනවා තම විමුක්තිය සලසා ගන්න අතරම මෙරමාගේ විමුක්තිය වෙනුවනොත් යහපත වෙනුවෙනොත් සැනසම වෙනුවෙනොත් යමක් කරන්න.ඒවා එවා ප්‍රතික්ෂේප කරල දාලා ධර්මයක් පොහුණුවන්නෙත් නැතුව අන්නයට ඔු දව්වක් කර කරන්නත් නැතුව ඉන්නකට කියන ආත්මාර්ථ කාමීකම කියලන. ඒ ආත්මාර්ථ කාමීකම. ඒ අර මේ යා බුදුරජාණන් වහන්සේගේ ධර්ම කොට්ටාසය ඥායක් විදියට අරගෙන තමන්ගේ අත්මාතකාම වැඩටික විතරක් කරන හැබැයා පුුණුවන ධර්ම ගුත් නෑ. එයා අර වගේ පල්ලෙකුට පූස කුටහරි කෑම ටික්ත් දෙන මනුස්සෑටත් නිග්‍රා කරන ඕවා නෙේ බදුදහාමුදුරුව කිව කියලා. හරියට තමන් බුදුහාමුරුවෝ දේශනා කරපු දේවල් අකුරක් නෑයට පිළිබඳනවාගේ. එ එහම එකක් නෙමේ මේ බුදුදදාමි යෝජනා කරන්න තමන්ට පුළුවන් උපරිමයින්. තමන්පුුණුව මෙතැනතිත් උන්වහන්සේ මේ ගාථාව දේශනා කරලා ඒ අත්තදත්ත භික්ෂුවට ප්‍රසංසා කරන්නේ මතකතියාගන්තඕන. උන්වහන්සේ අනිතතඇත්තො බුදුහාමුදුරුවෝ පිරුණුවම් පානක ගැන කතා කර කර ඉදිීති උන්වහන්සේ බුදුහාමුදුරුවත්වින්ද විමුක්ති රසේ ලබාගන්ට වීරය කරනවා. ඒතම අගේකදේ එනිසා මෙෝ පටල ගන්්ඩෙ පක් මකද ගොඩාක් වෙලාවට අත්මාර්ථය සහ පරාර්ථය පිළිබඳව ය සමබර කර ගැනීම සම්බන්ධව අතහසක් නිවැරදිව නැතිකම විසින් බොහෝ අය එකිනෙ කාට චෝතනා කරගන්නවා. බොහෝ අය ර්ඩු සරුවල් වෙනවා කුලල්කා ගන්නවා න් තමයි හරිම දේ කරන්නේ කියලා වාදවිවාද කෝන්තර ප්‍රශ්න කෙනෙක් කියන මම තමයි හරියට ම මාර්ගය පපුළුවෙන් අනි එක්කෙන කියනවා මම තමයි මේක තමයි නියම මාර්ගය. බුදුරජාණන් වහන්සේ වදාලා අපි අපේ දියුණුවට සීල සමාධි ප්‍රඥා දියුණු කරගත යුත්වයි එක හැබැවයි එක හැබැවයි. එකබිය යුතුයි. අතරතුරේම එ සීලය දියුණු කරගන්නනු ග්‍රහයක් වෙන සමාධිය ප්‍රඥාව දියුණු කරගන්නා අනුග්‍රහයක් වෙන තව බොහෝ උපකාරක ධර්ම තියෙනවා. ඒ අතර මවෞ්පිය උපස්ථානය වැඩිහිටි උපස්ථානය ගුරුවර උපස්ථානය බුද්ධ වන්දනා ආපෝධිවන්දන එ වගේ උතුම් කටයුතු කරන්ට පුළුව. ඒවගේ උතුම්ටයුතු තියෙන ඒ වයිනුත් කෙස් වල සංසිඩීමක් වෙනවා. වෙ ්‍යාවච්ච වතාවත් කරනකොට කෙලෙස් යම්දුරකට ෝ සංසිදෙනවා. බලන්ට හොඳට හිතවියාකූල වෙලා තියෙන වෙලාවක. ඔබ බෝමල් වුව අමදින්ට පටන්ගන්නවා. ඔබ මල්ලාසනාදිය පිරිසිදු කරන්ට පටන්ගන්නවා. ටික වෙලාවක් ඒ කටයුත්තේ දෙකොට ඔබ දන්නෙම නැතුව ඔබේ හිතේ සංසිඳනු බවක් සාමකාමී බවක් ඇති වෙන. ඔබ මොකද යහපත් අරමුණ නියලෙන්ට පටන්ගෙන. ඒකින් කියන්න එතන සියලු කෙස්ටික ඉවර වෙලා යනම කියලා නමුත්. ඒ කරන උතුම් ක්‍රියාව ඇතු ලෙද්. යම්කිසිේ සංසිඳීමක් සිද්ධ වෙනවා යෝජනා කරනවා. මවපිය උපස්ථානය කරන ගුරු දෙගුරු පස්ථාන කරන බුද්ධ පූජාපුත වන්දනා කරන දම් පැම් දෙෙන එඒ අ ඉන්නවනිේ. ඉතමතරව ශාසනයේ රැකගන් තවශ්‍ය කටයුතු කරනවා කියල කරන එහෙම අය ඉන්නවනි මයිගුල්හුන්ට යෝජනා කරනවා. ැ ඔබේ ඒටික කරලා නවත් අන්ඩ ගියෝ. ඔබ ඔබට යමක් කරගත් දක්කොපු දායකත්වය මදි වෙනවා. එකනුත් දායකත්වයක් ලැබෙනවා නමුත් ඒක ප්‍රමාණවත් නැති වෙන. යතර තුරේ ඔබෝ ඔබේ සීලයේ දියුණු කර ගණ්ඩුවඕන. මොකද ම දුකින් නිදහස් වන්නේ නෑනේ පොඩි නමල හොඳට බලාගත්ත කියනෙකෙම. ඒක මගේ කරුණාව මෛත්‍රිය වගේ උතුම් කුසල සිද් දියුණු කරගන්ට දවක්. ඒත් මම දුකින් ඉදහස්සන්නේ මගේ ප්‍රඥාව වැඩුණොත්නේ. එතකොට ඒ ප්‍රඥාව දියුණු කරගන්නට ම යතරම වීර්ය කරන්නටෝට අරවා අනුග්‍රහයන්. ඒවා උපකාරක ධර්ම. එතකොට ලෝක සත්වයාත් සුවපත් වෙනවා තමන්ග සුවපත් භාවයක් ඒ තුළ දියුණු කර ගණටවස්ථාව හම්බවෙන. ඉතින් අත දවසේ අපේ සැදැහවත් පිරිස. බොහෝම ශ්‍රද්ධාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාල උතුම් උපදේශනයකට හුන් කම්තුන් නමකක්ද පරවැඩ නිසා අත්වැඩ අත් නොහැරිය යුතුය අත්ත දත්තන් පරත්තේන බහුනා පිනහාපයි. බුදුහාමුදුරු දේශනා කළේ අන්නායගේ වැඩ කරනවා කියලා තමන්ගෙ වැඩේ කරගන්න ඇතුවයි දෙෙපා. අන්නයගේ වැඩ කරඩෙ පා කියලතන කියලනෑ. කියලා තියෙන්නේෙ. අන්න අයගේ වැඩ නිසා තම වැඩ. වස කරගන්ට එපා දරුවන්ගේ වැඩ ගෝලයින්ග වැඩ සැමියගේ වැඩ බිරිඳගේ වැඩ ගුරුවරයාගේ වැඩ සමාජසේවා මෙ ඔක්කොම මැද තමන්ග වැඩෙත් කරගන්ට තමන්ග වැඩෙත් කරගන්ට මොකක්මි තමන්ග වැඩේ තමන් වෙනුවෙන් සීලේ දියුණු කරගන්න එක තමන් වෙනුවෙන් සමාධිය දියුණු කරගන්න එක තමන් වෙනුවෙන් පුළුවන් උපරිම තලයට ප්‍රඥාව දියුණු කරගන්න එක ඒව කරගන්න අතර තුරේ අර කොටසුත් කරගෙනය. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ අ අන්නයගේ වැඩ තියනවා කියමින් ඒවා මත්තෙම දවස ගියොත් තමම් මැරණකං තමන්ට මුුත් කොරගන්න හම් වෙෙන් සිල්රැකී බමතක කරලා අන්න අය වෙනුවෙන් කිය සිිල් බිඳ බිඳන්න පුළුවන් ඒම වෙන්ඩෙපා ඒම වඩෙපා අන්නයි වෙනුවෙන් දේවල් කරන්න හැබැයි තමන්ගේ සීලය පිරිසිදු කරගන්න යන්න නැතුර බුදු හන්දදුරු දේශනා කල නෑ සිල් බිඳගෙන හරියන්න අය වෙනුවෙන් දේවල් කරන්න කියල අන්න වෙනුවෙන් දේවල් කරන්නට ඒත් තමන්ගේ සීලය පිරි සිදුව තියාගෙන ඒකට හානියක් කරගන්නතු අය වෙනුවෙන් දේවල් කරන්න ඒ තමන්ගේ හිතේ ඒකාග්‍රථාවයට ඒ කරන දේවල් උදව්වක් කරගනිමි හිත තවතවත් කෙලෙස්වලින් ව්‍යාකූල වෙලා යන විදියට ඔබ අන්න අයග දේවල් කරඩ අන්න ඕනි කෙක් නෑ අන්න අයග දේවල් කරන්න එකනුත් හිතා අදා ගණ්ඩ උදව්වක් ගන්න ගම අන්න අයක දේවල් කරන්ට ය හාර්ථයාවබෝධ කරගන්න ගම කොයි වෙලාවකවත් තමවිමුක්තිය නැතිකරගන්න. තමන්ට දුකින් නිදහස්වෙන්ට අවශ්‍ය කරන ඒ ඥානය දියුණු කර ගැනීම මගහරවාගට එපා කියනක තමයි නිදේශනාවේ මූලික හරය වන්නේ. තිං අද දවසිහා මුොහොඳට ඔඇත්තු මේ දහම් කරුණු ශ්‍රපනය කළා. මේ උතුම්පින් කම කලේ පත්තරමුල්ලෙ දුටු ගමුණු මාවතේ පදිංචිව ඉඳලා. අබහාාවේට පත්ච්ච මාසතුනකට කලින් හදිසි අසනීපත්වයක් නිසා. එ දරුවන්ගේ ආදරනී අම්ම කේච් ඉන්ද්‍රාකුමාරි ආදරණී අම්මට පින්දෙන්ට සුජීවත්ව සිටි ආදරණීය පියාණන් වහන්සේගේ මූලිකත්වයෙන් විපුල රණසිංහ තාත්තගේ මූලිකත්වයෙන් අද මේ පින් කම කලාා ප්‍රිස්පේන් නගරේ ජීවත් එන පුතනුවන් ප්‍රමුදිිත නිරෝෂාන් පුතනුවන් එම නෝනාම් මහත්මියති නමකෝග නමරි ශෝකමහත්මි ශොක්ෂුකමත්මී ැන් කේතීන් ශුකමාත්මය මංහිිතනා සමාවෙන්නවැරදුනාන නමහරි කියලේ පවුලට එකතු වෙච්ච ලේලියඒ වගේම බුද්ධිකාරන අධශ්‍යාණී දියනිය සහ මනුජ පෙරරා බෑනුවන් ඒ අය එකතු වෙලා තමයි අත මේ උතුම් පුර්ණය කර්මය සිත කළේ ය ඇත්තු අද ගෙතර දානෙ දුන්න විතරක් නෙමයි. ආරනිිකේ තැන භික්ෂ පුහුණ මධ්‍යස්ථානයේ වැඩ සිටින පොඩි හාමුදුරුවන් වහන්සලට උදෑසනදානය දවල්දාානය සාදාගන්ට ප්‍රමාණවත්වෙන විදියට මූල්්‍ය පිරිකරක් ස්ථානයට පූජා කරලා උන්හන්සලට දානමාන හදාගණ්ඩ වගේම ලෙඩ දුක් හැදෙනකොට බේත් හෙත්ගන්ට උණහන්සලගේ අධ්‍යහාපන කටයුතුවලට අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකන් සම්පාදනය කිරීමත් ඒ පවුලි පින්වත් පිරිස සිත්්ත කලා තින් ගොඩාක් පින්කං අම්ම වෙනුවෙන් සිත කළ සාාල පිරිසක් අක්කණ්ඩවම පැයක් පුරා සද්ධර්ම දේශවනාව ශ්‍රභනය කළා ඔයත්තන්ගේ අම්මට මේ පින් අත්වේවා පණහ පෝබනමින් මිය ගිය ඥාතීන්ටත් මේ පින් අත්වේවාඒ ඇතුළුකොට එ පරම්පරාවල මිය ගිය සියලු දෙනාටත් වනහ පෝබනමින් මිය ගිය සියලු දෙනාටත් නේ පින්කු සල්කසේ අත්පත්වීමෙන් මේ භවේ පුරාම සත්පුරු සැස්සුර ලැබේවා එමිය ගේිය ඥාතිීන්ට ඉපදිලයින්න හැම බවයකම සත්පුරුස කල්යාාන මිත්‍ර සේවනේ ලැබේවා ඉක්මන් භවයක දි ඔබේ ඥාතිවරු නිවන් දකිත්වා සාදු සා සාතු ඉදම් මේ ඥාති නං හෝතු සුගතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සකිතා හුන්තු ඥාතයෝ ඉදම් මේඥාතිී නංහෝතු සකිතා හන්තුඥාතයෝ දෙവියෝ මේේ පින්ං අනෝදන් වෙවා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය සුජීවත්ව සිටි ආදරණීය ප්‍යාණන් වහන්සේටත් එ වගේම ඔබගේ අදරනීය මෞපියවරු හැම දෙනාටමත් යෝස්ට්‍රේලියාවේ වගේම ලංකා විජීවත් වෙන ඒ දුල පුතාලට පවුල ට එකතු වෙච්ච දූලපුතාලට වගේම පවලෙසිියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ වසංගත කාලෙත් ඔයත් අංඟ පින් කමකරගන්ට ගෙදරට වැඩම කරපු මහ සංගරත්නේයටත්. ගේ പ හ ත් ുද്ධ ത ್രാ ിරිശට මට පාനයට වැඩම කරලා මගේ අദ්‍ය පන කටයුතුවල നියලන්නට මහෝපකාරී වන කනගවා സുගතസനසනය පුජി सुുගතസനസുන සഹ കസാ സുගත ഭාව මධ್්‍යස්ಥාനය න් හි නිර්മാതෘ പේസഹෝ දරതി පූජනിയ ഹുරሉ නිකവവ സು ദම්ම സյ න්සේ് ගේ ම කනගවා സുග ഭාව මධ್්‍ය സ്ಥാ කාರിയ. ್ ತ ತ್ರ ಲ ಾ ಸಯಲು ಂಗ ಆශರවාදೇ බේවා කරතර බාධකදුරඒේවා යහපත ಉදವේවා නිಿදුುක්බව නිරෝග බවಸුව පත් ව ලබේවා සියලුම දෙවිබරු නිවන්දකිවා සසා ಹಸಸෙන් බා පහැම දෙනාට. විදවතවන්ට් මියගිය ආදරණිය ඒ මතාව ඇතුළුකොට සියලු දෙනාට මේ පින්කු සල්ල එක සේත් පත්වීමෙන් මේ වවේ පුරාම සත්පුරු සැස්සුර කල්ල ආනුමිත්‍රැ සුර ලැබේවා සද්ධර්මය මැසේවා ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පූරණය කරගෙන ඉක්මන් භවේකදි නිමන් දකින්නට අද කරගත්තු පින්කම් අපි හැම දෙනාටම පාරමී ධර්මවේවා සදූ සදු සදූ ආකා සට്టාചබും මට്టා දේവනාග මහිതതിക പुഞതങనుമോതിത്වා ചරන් ക്കන්ത സാസනങ ආකාസටటාചും මට්്ట දේවානාക මහිത്തിക പഞതങുമෝതിതවා ചරන් ക്കන්്තු ദേශනങ ආකාസට്టചබും මට්టා දේവනාග මഹහිതതിකා പഞන්തങనుമോതിതවා ചරంరക്കන්තු මම්පරන්തത ඔබහැම දෙෙනම නිදුවෙതවා നரோോගിവെതවා സපതതවා സുു.